මාළුන්රන්දන ඔයාලව අදත් මගේ channel එකට ආයිබෝවන් කියලා පිළිගන්නවා. අද මම ඔයාලට ගහලා තියෙන්නේ අපේ පුංචි හොරතල් බඩුවට ටිකක් වෙන Polar Blue Parrot චිත්තිත්ගේ ටෑන්ක් සෙටප් එක කරන වීඩියෝ එක. මේ Polar Blue චිත්තිත් කියන්නේ හරිම ලස්සන හොරතල් චූටි බඩුවටයක් වගේ මාළුවෙක්. මෙයා බඩුවටයක් වගේ හිටියට මෙයා ලොකු වෙනවා අඟල් 8ක් විතර. කොහොම වුණත් මෙයාලගේ කෑරින් වීඩියෝ එක තමයි මගේ ඊගා වීඩියෝ එක විදියට මම ඔයාලට ගේන්නේ. ඉතින් ඒක නිසා රැඳිලා ඉන්න මගෙත් එක්ක අපි බලමු දැන් මෙයාලගේ මේ සෙටප් එක කරන්නේ කොහොමද සහ ඒවට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මොනවද කියලා. මෙන්න මේ ටෑන්ක් එක තමයි මම මේ සෙටප් එක සඳහා පාවිච්චි කරන්නේ. මේකේ ප්‍රමාණය ගැන කතා කරොත් මේකේ දිග අඩි 1.5ක්, ඒ වගේම පළල අඩියක් සහ උස අඩියක් වශයෙන් තමයි තියෙන්නේ. ඉතින් මේ Polar Blue චිත්තිත්ට ටෑන්ක් එකක් තෝරගන්න විදිහ යාලගේ ප්‍රයාස ගන්නට කොහොමද හරියට ටෑන්ක් එකක් තෝරගන්නේ කියලා මම මෙයාලගේ කෑරින් වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරන්නම්. ඊගවට මම මෙන්න මේ ගල් එක පාවිච්චි කරනවා මේ ටැංකේ ලස්සන සහ මේ සිටිල්ටට ගෙවල් හදලා දෙන්න ඕන නිසා. කොහොම වුණත් මේ ගල් එක ඇක්වීරියම් චොක් වලත් තියෙනවා. ඔයාලට මේ වගේ සිනිදු ගල් එකක් හොයාගන්න පුළුවන් ඇලවල් වෙන්නුත්. ඒ ඇලවල් වල තියෙන සිනිදු ගල් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. මම ලස්සන වැඩි කරගන්න ඕන නිසා තමයි මේ විදියට හැඩතල තියෙන මෙන්න මේ පුංචි කොටු හැඩතල තියෙන ගල් අරන් තියෙන්නේ. කොහොම වුණත් අපි කොහෙන් ගල් ගෙනාවත් ඒ ගල් හොඳට හොදලා හොඳට පිරිසිදු වතුරෙන් හොදලා පිරිසිදු කරලා තමයි ටැංක එකට එකතු කරගන්න ඕන. ඊගවට මම මේ ටැංක එකේ සබ්ස්ට්‍රේට් එක විදියට එව නැත්තම් යට ස්තරේ විදියට පාවිච්චි කරන්නේ මෙන්න මේ ඇක්වේරියම් සෑන්ඩ් එක. මේකට නයිල් සෑන්ඩ් කියලාත් කියනවා එක එක නම් වලින් කියනවා. කොහොම වුණත් මේ වැලි එක තියෙනවා ගන්න ඇක්වේරියම් ෂොප් වල. මේ වැලි එක දාන්න හේතුවක් තියෙනවා. මොකද මේ ෂිටිට් ෆැමිලි එකේ යට පොඩි උණක් තියෙනවා, පතල් උණක් තියෙන ඇත්තටම. එයාලා බිම හාරනවා. ඉතින් එයාලට බිම හාරන නිසා බිම තියුණු දේවල් තිබ්බොත් එයාලා තුවාල කරගන්න පුළුවන් නිසා තමයි මෙන්න මේ වගේ සිනිදු සබ්ස්ට්‍රේට් එකක් මම පාවිච්චි කරන්නේ. ඊගවට මම ප්ලාන්ට්ස් වර්ග කීපයක් පාවිච්චි කරනවා. මේවා ලුඩ්විජියා ගස්. ඊට අමතරව සොයිල් එකක් පාවිච්චි කරනවා මේ ප්ලාස්ටික් හිටවන්න. ඔය ගේ නම් මම පාවිච්චි කරන්නේ නැහැ. ඔය බට්ටෝ ටික ස්ට්‍රෙස් වෙලා ඉන්නේ ඔයාලට පේනවා. එයාලට හැංගිලා ඉන්න තමයි එක මම දාලා තියෙන්නේ. එයාලගේ පාටත් අඩු වෙලා ස්ට්‍රෙස් වෙලා මම හිතන්නේ ඔය ගේ ඇතුලෙත් පොඩි හොරෙක් ඉන්නවා. ඔයාලට පේනවද දන්නේ? අර ඉන්නේ පොඩි හොරෙක්. එහෙනම් අපි යන් ටැග් එක හදන්න. මුලින්ම මම කරන්නේ මගේ ඇක්වීරියම් සෑන්ඩ් එක දාලා යට සබ්ස්ට්‍රේට් එක තුනී විදියට හදාගන්න එක. වැලියක දාලා තුනී කරගත්තට පස්සේ ඔන්න ඔය විදියට තමයි අපිට පේන්නේ මෙන්න වගේ ලස්සනට. ඔයතන පුංචි ටිකක් ඉතුරු කරලා තියෙන්නේ එතෙන්ට ෆිල්ට් එක සෙට් වෙනවා. ඉතින් ඒක නිසා මම ඊහරි වැලි දාලා නැහැ. ඒ පැත්ත ගල් වලින් පොඩක් පුරවලා දාන එක තමයි මම කරන්න හදන්නේ. එහෙනම් අපි ගාවට ගල් ටික දාගමු. මෙතෙන්දි මම කරන්නේ මේ ටැංක් එකේ මුල්ල අල්ලලා ඒ මුල්ල වටේ රවුමට අපි කිව්වොත් කේන්ද්‍රික ඛණ්ඩයක් වගේ අනිත් වගේ රවුමට පුංචි බැම්මක් දානවා ගල් වලින්. ඒ බැම්ම දාලා දැන් මම Java phone එකක් attach කරන්න තමයි හදන්නේ. මෙතෙන්දි මම පින්සලක් පාවිච්චි කරනවා. පින්සලක් පාවිච්චි කරලා මේ ගල් වල තියෙන dust එක වගේ එක අයින් කරලා දානවා, වැලි කුඩු වගේ එක. මොකද මම ඔතන glue gun පාවිච්චි කරලා ගල් අලවන්න යන නිසා. ඔයාලට මතක ඇති මම මුලින් ගල් වර්ගයක් පින්නෝ පුංචි හැඩතල සහිත ගල් වර්ගයක්. ඉතින් අන්නේ ගල් එක මම මෙන්න මේ ලොකු ගල් පේලිය උඩින් අලව ගන්න තමයි යන්නේ. මම මේ විදිහට glue gun ගාලා මෙන්න මේ වගේ හතරස් පුංචි පොඩි ගලක් මේ කුඩින් තියනවා. ඔය ගල් ඔය වගේ ගල් පේලියක් ඔය අට ගල් පේලියේ උඩින් යනවා. ඉතින් දැන් ඔයාලට පේනවා මෙන්න මේ වගේ ලස්සන බැම්මක්. ඉතින් මේ බැම්ම ඇතුලේ පුංචි පුංචි හිරස් තියෙනවා. ඉතින් ඒකට මම මෙන්න මේ වගේ ඇඟිල්ලෙන් මේ වැලිය එක යවලා ඔය වැලි එක ඔය ගල් උඩට ආපු එක ආයි මම පින්සලකින් අයින් කරනවා. ඉතින් මේකෙන් ලස්සන බැම්මක් ඔයාලට ගන්න පුළුවන්. ඔය බැම්ම ඇතුළට තමයි මම Java phone එක දාන්න යන්නේ. ඔයාලට උඩින් බැලුවම ඔන්නෝම තමයි ලස්සනට බැම්මක් පේනවා. ඉතින් ඒක මැදට මම මෙන්න මේ විදිහට Java phone පඳුර පිටින්ම තියෙනවා. ඔක කොහොබත් එක්ක තියෙන්නේ. කොහොබත් එක්ක තියෙනකොට Java phone එක ඕනම පරිසර තත්වයකට තේ හැදෙනවා. ඊට පස්සේ මේකට සොයිල් එක දාලා ওই කොටස ඇතුලේ ওই සොයිල් එක වටේටම යවලා තුනී කරගන්නවා. ඊගාව පියවර විදිහට මම කරන්නේ අපේ බටු ඇට ටිකට කුංචි ගෙවල් ටිකක් හදලා දෙන්න. ඉතින් ඒකදී මම කරන්නේ මම ගත්ත ලොකු ගල් එක මේ විදිහට අර්ධ වෘත්තාකාර විදිහට අඩ වෘත්තයක් විදිහට තියලා ඒක උඩින් glue gun ගාලා
පුංචියට පුංචියට බැමි බැඳගෙන යනවා උඩට. ඔන්න ඔය විදිහට ග්ලූ ගන් ගාපු තැන මේ වගේ ගල තියලා ඔය වගේ තවත් පේලියක් මම මේක උඩ බඳිනවා. ඕන් දැන් ඔයාලට පේනවා මෙන්න මේ වගේ ලස්සනම ලස්සන පුංචි ගුහාවක් වගේ එකක්. ඉතින් මේක අපේ සිටිලිටට හැංගිලා ඉන්න. ඊගාවට මම අපේ මේ පුංචි ගුහාව එහා පැත්තෙන් මේ වැලි ටික පොඩ්ඩක් සුද්ධ කරලා ඔතනට පුංචි ගල් පේලියක් තියලා සොයිල් දාලා ගස් හිටවන්න තමයි හදන්නේ. ඔන්න ඒ විදිහට ගල් පේලිය තියලා ඕක මැදට සොයිල් එක දාලා එතන මම අපේ ලුඩ්විජය ගස් ටික ප්ලාන්ට් කරගන්න තමයි යන්නේ. මෙතනදී ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔයාලා දකින්න ඇති මම මේ සොයිල් එකට වැලි දානවා. ඉතින් ඒකට හේතුව තමයි මේ වැලි වල පුංචි පුංචි කණිජ ලවණ තියෙනවා අපේ ප්ලාන්ට්ස් වල growth එකට අවශ්‍ය වෙනවා. අපේ ප්ලාන්ට්ස් වර්ධනය වෙන්න. ඉතින් මේක සොයිල් එකත් එක්ක mix වුනහම අපේ ප්ලාන්ට්ස් වල plant growth rate එකේ නැත්නම් වර්ධන වේගය ටිකක් වැඩි වෙනවා. ප්ලාස්ටික් හිටව ගත්තට පස්සේ ඔන්න ඔය විදිහට තමයි අපේ ටැංක එක පේන්නේ. මම මේක මෙතනින් නතර කරන්නේ නැහැ. අපේ ওই ගුහාවට එහා පැත්තේ මම තවත් ඒ වගේම ගුහාවක් හදනවා. අපි ඒකත් හදලා බලමු කොහොමද අපේ ටැංක එක පේන්නේ කියලා. දැන් නම් ටැංක එකේ ලුක් එක හැදෙන ගමන් තමයි තියෙන්නේ. මම ඊට පස්සේ කරන්නේ ওই ගුහා දෙක අතර තියෙන පුංචි ත්‍රිකෝණය වගේ එකට සොයිල් ටික දාලා ඒකටත් වැලි දාලා මික්ස් කරගෙන මම එතනත් ලුඩ්විජය පැලයක් හිටවන්න තමයි යන්නේ. ඒකනොත් පස්සේ මම තවත් ගල් පේලියක් මේකට එකතු කරගන්නවා අපි දෙවණියට හදපු ගුහාව ළඟ. ඊගවට මම කරන්නේ මෙන්න මේ ෆ්‍රී ඒරියා එකේ මැද තෝරගෙන මෙන්න මේ වගේ ගල් වලින් තියලා පුංචි කොටුවක බැම්මක් හදා ගන්නවා උඩට පුංචි කොටුවක් හදාගන්නේ. ඊට පස්සේ මම ඒකටත් සොයිල් පුරවලා ඊට පස්සේ ඒකට වැලි කලවම් කරලා ලුඩ්විජය පඳුරක් හිටව ගන්න තමයි යන්නේ. එහෙනම් අපි බලමු ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හොඳයි ඔන්න ඔය විදිහට තමයි පේන්නේ අපේ ලුඩ්විජය පඳුර හිටව ගත්තට පස්සේ ඊගවට අවසාන වශයෙන් මම ටැංක එකට එකතු කරන්නේ උණබට. ඉතින් මේ උණබට ගැන මම සම්පූර්ණ වීඩියෝ එකක් කරලා ඇති. ඒකත් ගිහිල්ලා බලන්න ඕගොල්ලෝ මේව ස්වභාවික පරිසරයෙන් ගන්නේ කොහොමද? මේවා ටැංක එකට දාන්නේ කොහොමද? මාළුන්ට ආහිත කරන මොන විදිහට සකස් කරගන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම
මේකත් මම කලින් අර ලුඩ්විජිය පඳුර හිටවගත්ත වගේම කොටුවක් හදලා සොයිල් නොදා වැලි දාලා මේකත් මං හයි කරගන්නවා. මේ ගල් බැමි වල ලස්සන තවත් වැඩි කරගන්න මම මේවට ජාව් මොස් ඇටච් කරනවා. මේකෙදි මහා දෙයක් කරන්න ඕනේ නැහැ. මේවා තියලා ඒ කුඩින් ගල් තියලා වලින් යට කරාම හරි මේවට අග්ගාලා හැදිලා එනවා. ඔන්න අපේ ටැංක් එකේ ඩෙකරේෂන්ස් ටික ඉවරයි. ඉතින් ඔන්නවම තමයි දැන් මේක පේන්නේ අමුතුම ලුක් එකක් තියෙන්නේ. ඉතින් ඊගාව ස්ටෙප් එක විදියට අපි මේකට දැන් වතුර පුරවගමු. अभी वतुर पुरोग निवराई मैं दें मेतन फिल्टे ऐड करती है मेके पड़ी क्लाउडी गति तीन वतुरे पड़ी वलाकुल गति दुमार सामान्य सबस्ट्रेट निशा वैली दालती है निशा मेक मगर पुलवांग मेक दम मिथलीम ब्लू टीका दाण मिथलीम ब्लू दाला मेक कलवां करना मुखद मेके आहितकर बैक्टीरिया वगे दीवा तीन मे मिथलीम ब्लू नती वेला इट पास नवता मेकट वाटर चेंज दी तम मम अपे बटू एटिक मेकटे मे टैंक लाइट मैं विनस्करा मे लाइटिंग मैं अलग क्यारिंग वीडियो के वाले वडा पेहदी विद विस्तारात्मक विद कथाकर मे नील लाइट पावचिकरा मैं वाले पेहदी के रही अपे टैंक के लसन बला पुड़वा मेके दसन तवत् वेडिवेन्नी अपे बटू एटिक मेके दगल मे इनपे उड़ता यालू टीक दिन दंग वाला पेनो अपे टैंक के वाटर क्वालिटी कोहमद के मम्मी इकट्ठे वाटर चेंज का दी लीन वाटर चेंज का दी फिल्टे शुद्ध कल आई नवत फिल्टे आई मे इकट्ठे ऐड कल ये दिएट सुप्रियट हदल तीन दंग मे आल एक्लिमेट कल मम मे इकट एक्त करे पेनो तीन हदीसी हदीसी मंदमे भयवेलाइन कोहमद स्ट्रेस मेकट दाल मेल करें हंगे तम इट पस मेल टैंक सेटअप टिकेन टीक हुरुनवा इट पस तम अब मेल हेसरी बलगन पुलवांगी कोहमुना दंग मेल मेक तीयला दंग मेना दहा विनवा अभी मेल टैंक रिलीज कर ऐना अम तक मैं सब्सक्राइब करना फेसबुक पेज के एक्वा लैब एस एल इंस्टाग्राम पेज के एक्वा लैब एस एल फॉलो करना कमेंट करना लाइक करना ऐना अभी इगा वीडियो के हमने बलापुर अदर समूह सुबह दवा साख